මේ බයික් එක මොකද්ද මේක තියෙන විශේෂත්වය? අන්ස මේක ඇවිල්ලා DRAGSTAR 400 නැත්නම් මේක XVS 400 කියලා අපි හඳුන ගන්නවා. මේක old school type එකට එන easy rider bike එකක් කියලා තමයි mainly හඳුනන්නේ. ඒ කියන්නේ අලුතෙන් විදිහට තියෙන බට් මේක පරණම type එකට යන්නේ. ඉතින් මේක 400 cc උනත් 399 cc තමයි capacity එක හැටියට එන්නේ. V-twin engine එකක් තියෙන්නේ. මෙතනින් අපිට ලේසියෙන් දැක ගන්න පුළුවන් මේ head එකේ මේ spence වගේ තියෙනවා. ඒ කියන්නේ මේක air cool. ඒ කියන්නේ උගලඟ මේ රැඳිලා සිසිලෙන කරන කියන්නේ අපිට මේක water cool engine එකක් වුණා නම් මේක block එක full ඇරලා මේ වගේ fence එන්නේ නැහැ. ඉතින් පොට මේ V-twin මේ engine head එක දෙපැත්තට තියෙනවා. සහ fence තියෙනවා මේ උගලඟෙන් සිසිලෙන හින්දා. ඊට අමතරව මේක twin cylinder. මේක ගොඩක් මේ ලවුඩ් එක්සෝස්ට් එකක් ආෆ්ටර් මාකට් එක්සෝස්ට් එකක් පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක ස්ටාර්ට් කරලා පදිනකොට නිකන් ලුක් ගොඩක් විශාල එන්ජින් එකක් තියෙන බයික් එකක් පදිනවා වගේ අපිට ෆීල් එකක් ගන්න පුළුවන්. සස්පෙන්ෂන් ගැන කතා කරනවා නම් ඉස්සරහ ටෙලස්කෝපික් සස්පෙන්ෂන් තියෙන්නේ ෆෝක්ස් එක. ඊට අමතරව පිටිපස්සේ නෝර්මල් සිංහාමිකත් එක්කනේ විශේෂ කාරණයක් තියෙනවා. හන්සි කියන්නේ මේකේ චේන් ඩ්‍රයිව් නෙවෙයින්නේ, ෂාෆ්ට් ඩ්‍රිවන්. එතකොට අපිට මේන්ටෙනන්ස් ගොඩක් අඩුයි. මොකද චේන් ඔයිල් කරන්න, චේන් මාරු කරන්න ඒ වගේ දේවල් නැහැ. ලුබ්‍රිකේෂන් එක ෂාෆ්ට් එකෙන් තමයි ඩ්‍රයිව් වෙන්නේ බයික් එක. වැදගත්ම දේ තමයි මේකේ අපි හුඟක් බයික්ස් වල ගියර්ස් ඔක්කොම ෂිෆ්ට් කරන්නේ කකුලෙන්. නමුත් මේකේ හෑන්ඩ් ගියර්. එතකොට දැන් මෙතන අතේ ක්ලච් එකක් නැහැ. ක්ලච් එක තියෙන්නේ කකුලට ඇවිල්ලා මෙතනින් අපි අතින් තමයි ගියර්ස් ෂිෆ්ට් කරන්නේ. ඒ කියන්නේ අපි රයිඩ් එක යන ගමන් මේක හිතා ගන්න අමාරුයි ඇත්තට මේක. මේක ඇත්තටම විශාල මොඩිෆිකේෂන් එකක් එක්ක තියෙන බයික් එකක්. ඉතින් ක්ලච් එක මෙතන තියෙන්න ඕනේ. ක්ලච් එක කකුලට අරගෙන තියෙනවා. එතකොට අපි අතින් අල්ලන ක්ලච් එක වෙනුවට කකුලෙන් ක්ලච් එක අල්ලලා අතින් තමයි ගියර් එක මාරු කරන්නේ. දැන් වෙන බයික් එකක අපි අතින් ක්ලච් එක අල්ලලා කකුලෙන් ගියර් එක මාරු කරනවා. මේ ක්ලච් එක කකුලෙන් අල්ලලා අතින් ගියර් එක මාරු කරනවා. දෙක අරි පැතරයි කරලා තියෙන්නේ. අමල් තමයි බයික් එක ගෙනාවා. අපි ඒත් එක්ක ඒකේ පදිනකොට තියෙන ෆීල් එකේ විස්තර ගැනත් පොඩ්ඩක් කතා කරමු. අපි මේ වගේ ක්ලාසික බයික්ස් ගොඩක් දැක්කම දැන් ඇත්තටම අමල්කෝ කියලා තමයි අපි බලන්නේ. සහ අපි කමෙන්ට්ස් දැකලා තිනු කෝ කියලා. ගෲප් එකට බයික් එක දැක්කම මම දන්නවා බයික් එකත් එක්ක එනවා කියන එක. ඒ කියන්නේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස ඇත්තමයි එක්ස්ට්‍රීම සතුයි කියන එක අනිවාර්යයි. අනිවාර්යයි. මේගොල්ලෝගේ ගෲප් එකේ තමයි මේ ඔක්කොම ටික එකතු වෙන්නේ. මේ වගේ ඒවා ටික තියෙන්නේ. ඇත්තරම් මේක ගංගුල්ගේ තමයි බයික් එක. ගංගුල් කියන්නේ අත් එක්ක ඇවිල්ලා ඉන්න අය. එයා තමයි මේක ඇත්තරම හොයාගත්තේ. එයාත් දැන් එක්ස්ට්‍රීමස් සතු ඇසට් එකක් විදියට ඉන්නවා. හරි. මේකේ ඇත්තරම මේ ප්‍රොජෙක්ට් එකක් විදියට මෙයා කරලා තියෙන්නේ මේකේ පේන්ට් ජොබ් එක සම්පූර්ණයෙන්ම කරා. හරි. රෙස්ටරේෂන් එකක් සම්පූර්ණයෙන්ම එයා කරලා තියෙන්නේ. එයා ළඟ තියාගෙන එයාට ඕන විදියට කරගෙන තියෙන්නේ. මට චූටි දෙයක් අහන්න ඕනේ. දැන් ඔයා මේ බයික් එක පැදලා තියෙනෝනේ. ඔව්. මේ හෑන්ඩ් ගියර් එකේ ෆීල් එක කොහොමද කියලා අපි ප්‍රේක්ෂකවන්ට පොඩ්ඩක් කියන්නකෝ. ඒක ඇත්තටම මේ ෆීල් එක මමත් ගත්තේ ෆස්ට් ටයිම් මේකෙන්. හහ්. ඇත්තටම හරි අමාරුයි. ඒ කියන්නේ ට්‍රැෆික් එකක යනවා නම් සම්පූර්ණව අමාරුයි. මොකද අපි අතට තියෙන එක කකුල්ට ගිහිල්ලා කකුල්ට තියෙන එක අතට ඇවිල්ලා තියෙන දෙපැත්ත මාරු වෙලා ට්‍රැෆික් එකේ යනකොට තමයි ඒකේ අමාරුව දැනෙන්නේ. හරි. ඇත්තටම ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. මොකද මේ පැත්තට කකුල තියන්න වුණොත් ඒ වෙලාවට තියෙන ෆීල් එක වෙනමම එකක්. ඔව්. අනිත් එක මේ හෑන්ඩල් එකේ පොසිෂන් එක වුණත් ලේසි නෑ මේ මේ ගැතර මේ චොපර් ටයිප් එකට එන ඒ හැබැයි ඒ වගේම වයිඩ් විදියට ඒක නැහැ. ඒක ගොඩක් වෙලාවට ඇවිල්ලා තියෙන නෝමල් බයික් එකකටත් වඩා ඒක පොඩි වෙලා විදියට ඇවිල්ලා තියෙනවා. ඔව්. පෙළුම ලස්සන කරන එක තමයි ගොඩක් ඉඳලා තියෙන්නේ. මේක ඩිස් කොහොමද මේක එතකොට කියන්නේ? මේක ඇත්තටම මේ චොපර් කියන ටයිප් එකට ආපු ඒ කැටගරි එකට මොඩිෆයි කරපු බයික් එකක්. මේකේ මොඩිෆයි කරනකොට මේ අපේ මේ ඉග්නිෂන් කොයිල් වයර්ස් පාව මේකේ මොඩිෆයි කරලා තියෙන අතර රේස් බයික් වල ඒ වගේ වයරින් එකක් වෙනස් වෙලා තියෙනවා. සම්පූර්ණ ස්ටෑන්ඩඩ් බයික් එක දුවන දිවිල්ලට වැඩිය වෙනස් කරලා තියෙනවා. කරන්ට් එකෙන් ඉඳලා වෙනස් කරලා.
අමල අපිට කියන්නකෝ මේ බයික් එකේ ඔය දැනට ගිහින් තියෙන ලොකුම ඩිස්ටන්ස් එක කොහමද ගිය ට්‍රිප් එක කොහමද සහ ඒකේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද අතරම මේකේ මම මේ පොයඩේ රයිඩ් එකකින් තමයි ඉස්සල්ලාම මම මේක ස්ටාර්ට් කරේ පොයඩේ එක සාමාන්‍යයෙන් කිලෝමීටර් 50ක 100ක අතර ප්‍රමාණයක් මම මේක රයිඩ් කළා ඒ ෆීල් එක එදා තමයි ගත්තේ ඒක සම්පූර්ණයම වෙනස් අමර අපිට සවුන්ඩ් ටෙස්ට් එකක් කරලා පෙන්නන්න ඕනේ. සයිලන්සර්ස් මේ ඔරිජිනල් තියෙන එකද නැත්නම් ඕගොල්ලෝ මොඩිෆයි කරලා තියෙනවා නේද? සයිලන්සර් දෙකක් ස්ට්‍රේට් පයි දෙකක් තියෙන මේක ස්ටාර්ට් කරාම තේරෙයි මේකේ සවුන්ඩ්. රයිට් අපි දාලා බලමු. ඊරගෙන. ඔකේ තෙල් කොච්චරක් වගේ වැඩ කරනවද මේකේ සාමාන්‍යයෙන් දැන් අපි ගිය රයිඩ් වලින් චෙක් කරාම සාමාන්‍ය 25 30 අතර වගේ ප්‍රමාණයක් කරනවා ලංකාවේ කොච්චරක් බයික් තියෙනවද ඇද්ද මේක විතරද තියෙන්නේ මේක විතරයි තියෙන්නේ සමීර හાર્ට් බීට් ස්කිප් කරනවා කියලා ෆ්‍රේස් එක අහලා තිබ්බට ඇත්තටම එකක් ස්කිප් කරේ මේක ස්ටාර්ට් කරපේ අමල් මට තව චූටි දෙයක් අහගන්න ඕන වගේ දැන් ඔයා මේ ඉසි රයිඩර්ස් පදින හින්දා දැන් මේක ෂාෆ්ට් ඩ්‍රිවන් බයික් එකක් චේන් ඩ්‍රිවන් එකයි ෂාෆ්ට් ඩ්‍රිවන් එකේ ඔයාට දැනෙන මේ ෆීල් එකේ වෙනස කොහොමද සාමාන්‍යයෙන්ම තරංග මේක අපිට බ්‍රේක් වලදී පොඩි ගැටලුවක් හිටිනවා ෂාෆ්ට් එන්ජින් බ්‍රේකින් අඩු ඒක ජිය කන්ට්‍රෝල් කළේ නැත්නම් බයික් එක පොඩ්ඩක් ඇදිලා යන ස්කිඩ් කරලා යන ප්‍රමාණය වැඩි කම්ෆර්ට් එක අතින් ভাইබ්‍රේෂන් අඩුයි ভাইබ්‍රේෂන් අඩුයි එතකොට බෙල්ට් ඩ්‍රිවන් එකයි මේකයි කම්පෙයාර් කරා බෙල්ට් ඩ්‍රිවන් එකේ අපිට දැනෙන ෆීලින් එක අඩුයි ඒකෙදිත් අර වගේ ප්‍රමාණයකට වැඩිය මේකේ ඒක දැනෙන්නෙත් නැහැ හරි මොකද මම ස්පෝර්ට්ස් බයික් කැටගරි එකේ දන්න ඕනට මම මේ ඉසි රයිඩර්ස් මම ගොඩක් මේ පැදල නැහැ ඉතින් ඒවා තමයි කැරකේ ටයර් එක දිහා බලනවා අමල් අපිට පුළුවන් ද මේක ටයර් ඇන්ටි ඇඩ්වයිසස් කෝ එකක් දෙන්න කියලා කියන්නේ මේකේ ෆ්‍රන්ට් ටයර් එක එන්නේ 19 හා මේක 50 රියර් එක එන්නේ 15 රයිට් ගුඩ් අදරම ෆයිනලි ඒ කියන්නේ වන් ඇන් ඔන්ලි බයික් එක නිසා මේකේ අපි දන්නවා වන් ඇන් ඔන්ලි කියලා මේක ජිය ෂිෆ්ට් කරන්න තියෙන්නේ හැන්ඩ් ජිය එක ඇවිල්ලා තිබ්බේ වන් ඇන් ඔන්ලි ක්‍රූස බයික් එකක. නැත්නම් මේ මොඩල් එකේ බයික්ස් තියෙනවා. මොඩල් එකේ බයික්ස් ඕන තරම් තියෙනවා. රයිට් ගුඩ්. අපි නිකන් අපි ගත්තොත් මේක මාකට් වැලියු එක කොච්චරක් වගේ වේද? ප්‍රයිස් එක නෙමෙයි මම වැලියු එක කියලා අහන්නේ. වැලියු එක සාමාන්‍යයෙන් මේකේ මොඩිෆිකේෂන් එකට කියනවා නම් 1.5 මිලියන් විතර යනවා. ඔව්. Again with the modifications I guess අපි after market exhaust මේ හැමදේම එක්ක සහ gears and clutches වල වෙච්ච වෙනස්කම්.